ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උතුම් ඉල් පුර පසළොස්වක පෝය දවස වස්සාන ඍතුවේ අවසාන පසළොස්වක පෝය දවස ඉල් පෝය දවස චීවර මාසය අවසන් කරනු ලබන පෝය දවස. අදින් පස්සේ මේ අවුරුද්දට ලෝකේ කිසිදු රටක කඨින පින්කමක් සිද්ධ කරන්න බෑ. ලබන අවුරුද්ද වෙනකම්. එතකොට චීවර මාසයේ අවසාන වෙන පෝය දවස හැටියට හඳුන්වන්නේ මේ උතුම් පෝය දවසයි. ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ අපේ සිද්ධාර්ථ ගෞතම ශාක්‍යමුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ අභියස මේ මහා භද්‍ර කල්පයේ ඊළඟට පහළ වෙන බුදුරජාණන් වහන්සේ ලෙසින් නියත විවරණ ලබාගත්තෙත් අද වගේ උතුම් පුරපසළොස්වක පෝය දවසක. අපේ බුදුපියාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත මහරහතන් වහන්සේ පිරිනිවන් පාල තියෙන්නේ අද වගේ උතුම් ඉල් පෝය දවසේ. මෙන්න මේ කියන සුවිශේෂ සිදුවීම් කිහිපයක් සිදු වුණ සනිටුහන් කරන වටිනා පුරපසළොස්වක පෝය දවසකයි ඔබ අප හැම දිනාම මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ පුදන්න ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුව මෙලෙසින් කටයුතු කරන්නේ. ඉතින් හැම දිනාම ඒ සඳහා සිල් සමාදන් වුණා. පින්වත්නි, අපි සමාදන් වෙන සීලයේ ප්‍රභේද කීපයක් තියෙනවා. එක සීලයක් තියෙනවා සමාදන් වෙලා කැඩුවොත් පව්. තව සීලයක් තියෙනවා කැඩුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. එක සීලයක් තියෙනවා සමාදන් වෙලා කැඩුවොත් පව්. තව සීලයක් තියෙනවා කැඩුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. දැන් බොහොම කැමැත්තෙන් බලාගෙන ඇති මොනවද ඒ සිල් ටික කියලා. කඩන්න ඕන හින්ද වෙන්නත් පුළුවන්. පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා විතරයි මං කිව්වේ. හැබැයි පව් සිද්ධ නොවුනාට කෙලෙස් පහළ වෙනවා. දැන් ඔය ඇත්තෝ අද ඇවිල්ලා ඉන්නේ පෞසිද්ධ නොවන සිල් රකින්නද කෙලස් පහල නොවන සිල් රකින්නද? ආ, ඔව්, කෙලස් පහල නොවන සීලයයි ඔබ රකින්න ඕන. දැන් පෞසිද්ධ නොවන සිල් රැක්කොත් මොකද වෙන්නේ? පෞසිද්ධ නොවන සිල් පව් සිද්ධ වෙන්නේ නැති සීලය රැක්කොත් මොකද වෙන්නේ? ආ, ඔව්, පව් සිද්ධ වෙන්නේ නැති හින්ද දුගතියේ නොයා ඔබට ඉන්න පුළුවන්. එච්චරයි. සුගතියේ යන්නත් පුළුවන් නේද? එතකොට කෙලෙස් පහළ වෙන්නේ නැති සීල් රැක්කොත් මොකද වෙන්නේ? ආ, නිවන් දකින්න පුළුවන්. හෙවත් සසර ගමන කෙටි කරගන්න පුළුවන්. අන්න ඒකයි වෙනස. එතකොට පව් සිද්ධ නොවන සිල් රැක්කාට, පව් සිද්ධ නොවන සිල් රැක්කාට ඒ සීලය තුල කෙලෙස් තියෙන්න පුළුවන්. හැම පවකම
කෙලෙස් තියෙනවා. හැම පවකම කෙලෙස් තියෙනවා. හැබැයි හැම ක්ලේශයක්ම පවක් නෙවෙයි. අන්න ඒක තමයි තේරුම් ගන්න. හැම පවකම කෙලෙස් තියෙනවා. හැබැයි හැම ක්ලේශයක්ම පව නෙවෙයි. සත්වයා දිගින් දිගට සංසාරේ සැරිසරන්නේ පව නිසාද කෙලෙස් නිසාද? කෙලෙස් නිසා. එහෙනම් සංසාර ගමන නවත්තන්න මොකද කරන්න ඕන? කෙලෙස් නවත්තන්න. දැන් අද ඔබ සමාදන් වුණා සීලයක්. ඒ සමාදන් වෙච්ච සීලයට කියන්නේ මොකක් කියලාද? මොකක් කියලාද කියන්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. අද සමාදන් වෙච්ච සීලයට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. දැනන් හිටියේ නෑනේ. ආමුදුරු දුන්න ඔන්න මාත් ගත්තා. එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තුලින් මූලිකව කරන්නේ මොකක්ද? මූලිකවම කරන්නේ කයයි වචනයයි සංවර කරන්නේ. කයයි වචනයයි සංවර කරන්නේ. එතකොට කය වචනය විතරක් නෙවෙයි, ඒ තුල සිතත් සංවර වෙනවා නැත්තේ නෑ. ତର මිනිස්සු පව කරන ක්‍රමවේද තියෙනවා. කීයක්ද? ක්‍රමවේද තියෙන තුනක්. මොකද්ද ක්‍රමවේද තුන? සිතින් පව කරනෝ, කයින් පව කරනෝ, වචනින් පව කරනෝ. දැන් අද සමාදන් වෙච්ච සීලය තුල මූලිකව ඔන්න ඔය කියන සිතින් කයින් වචනෙන් වෙන පව් වැරදි කරන්නේ නැහැ කියලා ඔබ අදිෂ්ඨාන කරගත්තා. සමහර පව් තියනවා ස්වභාවයෙන්ම පව්. සමහර ඒව පව් වෙන්නේ කොහොමද? සමහර ඒව පව් වෙන්නේ කොහොමද? කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා කැඩුවොත් ඒක පව්. සත්තු මරනවා කියන වැඩේ, ඒක එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියකින් පවා අනුමත කරලා තියෙනවා. ඕනම සදාචාර සම්පන්න සමාජයක පිළිගත් දෙයක් මොකද්ද? වැරදි කියලා නේද? සත්තු මරනවා කියන එක වැරදි ක්‍රියාවක්. ඒක පවක්. එක එක්කෙනා කෙලෙසින් අර්ථ දැක්වුවත් ඒ තුල මරණ කෙනාගේ හිත තුල පහළ වෙන්නේ ද්වේෂයක්. එතකොට ඒක බැලු බැල්මටම පවක් නරකයි කියලා අපි දන්නවා. හොරකම් කරනවා කියන වැඩේ බැලු බැල්මටම නරකයි කියලා අපි දන්නවා. ඒක පවක්. කාමයේ වරදව හැසිරෙනවා කියන එක බැලු බැල්මටම නරකයි කියලා අපි දන්නවා. ඒක පවක්. බොරු කියනවා කියන එක බැලු බැල්මටම නේද? ඒකෙන් තමනුත් අන් අයත් හානියටපත් වෙනවා කියන එක අපි දන්නවා. ඒක පවක්. අරක්කු සිගරට් බොනවා කියන දේ තමනුත් අනිත් අයත් හානියටපත් වෙනවා කියලා අපි දන්නවා. බැලු බැල්මට පවක්. ඒ පවේ තියෙනවා විශේෂ ලක්ෂණයක්. මොකක්ද? ඔය කියපු කාරණා පහේම විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? පළවෙනි එක තමයි අත්ත්ව්‍යාබාධායපි සංගතති. තමන්ටත් කරදර පිළිසම් පවතින. දෙක, පරව්‍යාබාධායපි සංගතති. අනිත් අයටත් කරදර. අන්නේ තමන්ටයි අනිත් අයටයි දෙගොල්ලටම කරදර පිණිස පවතින පව ප්‍රබලයි. එතකොට දැන් සමාදන් වෙච්ච තව අටසිල් සමාදන් වෙච්ච අය දිහා බැලුවොත් ඒ අය සමාදන් වෙච්ච තව වැඩි සිල්පද තුනක් තියෙනවා නේද? ඒ සිල්පද තුන කැඩීම තුල හොඳට බලන්න අනිත් අයට හානියක් වෙනවද කියලා. මොකද්ද දැන් පන්සිල් වලට පස්සේ ගත්ත ඊළඟ සීලය? විකාල භෝජනා වේරමණී. දැන් ඔය විකාල භෝජනී, විකාලේ ආහාර අනුභව කිරීම කියන කාරණය
ගත්තොත් ඒක පරව්‍යාබාධාය පිසංවත්තති. අනිත් අයට හානි පිණිස පවතිනවද? නෑ නේද? ඒක අනිත් අයට හානි පිණිස පවතින ක්‍රියාවක් නෙවෙයි. ඊළඟට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන කියන ඒ ටික ගත්තොත් ඒක අනිත් අයට හානි පිණිස පවතිනවද? ඒක තමන් කරගන්න දෙයක්. ඊළඟට අටවෙනි එක උච්චාසයන මහාසයන සැපින් උස් මහත ආසන පාවිච්චි කිරීම අනිත් අයට හානි පිණිස පවතින එකක්ද? නෑ. ඒතර කොහොමද ඒක පව් වෙන්නේ? දැන් අපි කිව්වා පවේ ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? තමන්ටත් හානි පිණිස පවතිනවා, අනිතයටත් හානි පිණිස පවතිනවා කියලා. ඒතර මේ ලක්ෂණ දෙකම මුල් පහේ තියෙනවා. දැන් අගට ගන්න සිල්පද තුනේ මොකද්ද තියෙන්නේ? ආ, එහෙම හානියක් වෙනවද අන් අයට? මූලිකව අන් අයට හානියක් වෙන්නේ නැහැ. ඒතර කොහොමද ඒක වරදක් උනේ? ඔව්, කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ඒ දේ උල්ලංඝනය කරනවා නම් අන්න ඒක තමයි වරද නේද? දැන් සාමාන්‍යයෙන් එහෙම වැරදි දේ ඒව සම්මුතීන්. දැන් සාමාන්‍යයෙන් කොච්චර වාහන අඩුවෙන් තිබ්බත් ලංකාවේ පාරවල් වල යන්න පුළුවන් ස්පීඩ් ලිමිට් එක 70යි. නේද? 70 නැත්නම් 72යි. එතකොට ඔය කියන ස්පීඩ් ලිමිට් එක තියෙන පාරේ කවුරු හරි කෙනෙක් 90ට විතර යනවා වාහන නැති වෙලාවක. නේද? වරදක්ද නැද්ද? ඇයි වරදක් කියන්නේ? වාහන එකක්වත් නැහැ. ආ, ඔව්, සීමාවක් පනවල තියෙනවා. ඒ සීමාවෙහි රියධාවනය කරනවා අය කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව යටතේ ලයිසන් එකක් ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි ආට ඒ පාර රියපදවන්න අවසර තියෙන්නේ. එතකොට ඒ අවසරය ලැබිලා තියෙන්නේ මම මේ සීමාව ඇතුළේ කටයුතු කරනවා කියලා පොරොන්දු වෙච්ච නිසා. තරේ පොරොන්දු වෙලා ඉන්දෙද්දි සීමා උල්ලංඝනය කරලා රිය පැඩෙව්වොත් ඒක මොකද්ද? ඒක වරදක් නේද? ඒක වරදක්. එතකොට අන්න ඒ වාගේ ඔය කියන සිල්පද තුනම උල්ලංඝනය වීම වරදක් බවට පත් වෙන්නේ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා කැඩීම තුල. ඉතින් මේ දැන් ওই ටික කරන්නේ මූලිකව සිත කය වචනේ කියන තුන්දොර මුල් කරගෙන. ඒතර පින්වත්නි, ඊළඟට තව දැන් ඔය කියන සිල් වර්ග ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කඩන්න යාම තුල පවත් සිද්ධ වෙනවා. කෙලෙසුත් පහළ වෙනවා, අකුසලුත් තියෙනවා. පවයි අකුසලයේ දෙකම ඒ තුල තියෙනවා. ඊළඟ ඒක හැම දෙනාම වගේ, ඒ කියන්නේ මේ ශාසනයෙන් බැහැර උදවියක් රකින්න සීලයක්. දැන් මේ වගේ ওই ප්‍රාතිමෝක්ෂ සංගර සීලයේ සමාදන් වෙලා කටයුතු කරන්නේ සිංහල බෞද්ධ විතරක් නෙවෙයි. අසිංහල අබෞද්ධයනොත් බුදුහාඳුර පහළ වෙන්න කලිනුත් ඒ සීලය තිබිලා තියෙනවා. ඒතර ඔබ අද පන්සලට ආවේ ඔය කියන සිල් 8 10 රකින්නමම නෙවෙයි. ඒ 8යි 10යි ඒ තමන් සමාදන් වෙච්ච සීලේ රැකීමේ අවංක කැපවීමක් ඔබට තියෙන්න ඕන. ඔබ අද ආවේ ඊට වැඩිය සාම්ප්‍රදායික සාමාන්‍යයෙන් රකින්න ඇති කරගන්න ශික්ෂණයට වැඩිය වැඩි දියුණු ශික්ෂණයක් ඇති කරගන්න. ඒ ශික්ෂණය තුල කය වචනය කියන එක විතරක් පාලනය වෙල මදි. හිත තුල ගොඩ නැගෙන අභ්‍යන්තර සිතිවිලි පාලනය කරන්න ඕන. අන්න ඒ හිත තුල ගොඩ නැගෙන අභ්‍යන්තර කෙලෙස් සිතිවිලි පාලනය කරන සීලයට කියනවා මොකක් කියලාද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය.
ඉන්ද්‍රිය සංවර සීලයේදී ඉන්ද්‍රියයන් අසංවර වුණාය කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එකයි විශේෂත්වය. දැන් ඔන්න කවුරු හරි කෙනෙක් ඇහෙන් රූපයක් දකිනවා. ඒ රූපයේ කවුරු හරි දැකලා කැමැත්තෙන් බැඳෙනවා. බැඳිලා ළඟ ඉන්න කෙනාටත් ඇඟිල්ලෙන් අල්ලලා පෙන්නලා කියනවා, "අනේ හරි ලස්සනයි නේ අරයා." ඔය විදිහට කියනවා. නේද? දැන් එහෙම රූපයේ බැඳීම, එහෙම රූපේ එයාගේ හිත තුල අපි හිතමු කාටවත් කියන්නේ නැතුව එයා ඒ රූපේ බැඳුණා කියලා, ඇලුණා කියලා. ඒක පවක්ද? ඒක පවක්ද? පවක් වෙන්නේ නැහැ. හැබැයි පවක් නොවුනට මොකද්ද ඒක? අකුසලයක්, ක්ලේශයක්. ඉතින් මොකද වෙන්නේ? එහෙම බැඳිලා කවදාවත් නිවනට සමීප වෙන්න බෑ. ඊළඟට ඇහෙන් දකිනවා කවුරු හරි කෙනෙක් තරහකාරයෙක්ගේ රූපයක්. දැකලා ඉවර වෙලා හිතේ ඇති වෙනවා මොකද්ද? ගැටීමක්. හිතේ ගැටීමක් ඇති වෙනවා. ඒ රූපය ප්‍රතික්ෂේප කිරීම. ඒක පවද්ද? ගැටීමක් විතරයි ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ රූපේ ප්‍රිය කරන්නේ නැහැ. අර ඇලීම පැත්ත අනිත් එක ගැටීම. ඒක පවක්ද? නෑ. පවක් නෙවෙයි. හැබැයි ඒක ක්ලේශයක්. කොහොමද දැන් ඔය ක්ලේශය පවක් වෙන්නේ? ඔව්. දැන් අකමැති රූපය එක ගැටීම ඇති වුණා. ඒක ක්ලේශයක්. ගැටීම ක්ලේශයක්. මං අහන්නේ ඒක පවක් වෙන්නේ කොහොමද? ඊට පස්සේ යන්න අර ගැටීම මුල් කරගෙන හිතින් හිතනවා, මෙයා මට මෙහෙම කළා, මෙයා මෙහෙම කළා, ආ දෙන්නංකෝ මා තඹරන්නංකෝ හොඳ ලනුවා කියලා ආදී වශයෙන් මෙයා මොකද කරන්නේ? හිතින් අන්න අර ප්‍රතිවිරුද්ධ සිතිවිලි ගොඩ නගන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට පවක් වෙනවා. එහෙම නැතුව ගැටුන පමරින් පවක් වෙන්නේ නැහැ. ඒක ද්වේෂය. ඒක අකුසල මූලයක්. අකුසල මූලය හිතේ තිබ්බා කියලා පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර පවක් වෙන්නේ කොහොමද? ඒක මනෝ ක්‍රියාකාරීත්වයට ආවා. ඊට පස්සේ අපි ඒ ගැටුණ රූපය මුල් කරගෙන මොකද කරන්නේ? හිතින් හිතල නිකන් ඉන්නේ. ළඟ ඉන්න අයට වචනෙන් කියන්නත් ගන්නවා. නේද? වචනෙන් කියන්න ගත්තාම මොකද වෙන්නේ? අන්න යාගේ අර වචී සංවරය නැති වෙලා යනවා. එතකොට ඒක බොරුවකට හෝ කේලමකට හෝ මොකක් හරි වචනෙන් කරන වැරද්දකට අහු වෙනවා. ඊට පස්සේ ඒ රූපයත් එක්ක ගැටෙන්න ගියාම මොකද වෙන්නේ? ඊළඟට කයින් වචනෙන් කියලා නිකන් ඉන්න බැරි වුණාම ඊට පස්සේ අතින් පයින් ගහන්න රණ්ඩු වෙන්න යනවා. නේද? අන්න කායිකව කරන පවක් බවටත් පත් වෙනවා. එතකොට ඒ විදිහට තමයි ක්ලේශය පවක් බවට පත් වෙන්නේ. දැන් ඔබ ක්ලේශ පවක් බවට පත් කරගන්නේ නැතුව ඉන්න අවශ්‍ය වටපිටාව හදාගෙන තියෙනවා. කොහොමද හදාගෙන තියෙන්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සිල්වත් වෙලා තියෙනවා. නේද? ඒ නිසා දැන් ඔබ වචනෙන් නරක දේවල් කියන්නේ නැහැ. ඊළඟට කයින් නරක දේවල් කරන්නේ නැහැ. ඒ වගේම නරක දේවල් හිතන්න යන්නේත් නැහැ. හැබැයි ඔබේ හිතේ පහළ වෙන කෙලෙස් පහළ වෙනවා කියන ස්වභාවය ඔය කිව්ව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ආරක්ෂා කරගන්න බෑ. නේද? ඔබේ හිතේ බාහිර සමාජයේ අරමුණුත් එක්ක ඇතිවෙන කෙලෙස් පහළ වීම කියන එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් රකින්න බෑ. පාලනය කරන්න බෑ. එහෙනම් ඒක රකින්න ඕන මොන සීලෙන්? ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට බලන්න දෛනික ජීවිතය තුලත් ඔබ බාහිර සමාජයෙන් එන අරමුණු නිසා කෙලෙස් පහල කරගෙන නිතරම කයින් වචනෙන් ඒව පිට කරන්න යනවද?
නිතරම නෑ, ගොඩක් වෙලාවට ඒක කරන්නේ නෑනේ නේද? එතකොට ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය ජීවිතේත් අපි ගොඩාක් වෙලාවට කය වචනේ යම් මට්ටමකට සංවර කරගෙන ඉන්නේ. එතකොට අද ඇවිල්ලා මේ පැය අපි හිතමු කීයද? පැය කීයක් විතර තියෙනවා? පැය 7ක් විතර තියෙනවනේ. 7ක් නෑ. ඉතින් ගොඩක් අය half day දෙවි නිකම් කාලටද නේද යන්නේ නේද? ඉතින් ඒ විදිහට බැලුවොත් ඔය ටික කාලෙදී නේ ඔය දෙයි කරන්නේ නේද? රකින්නවා කියන එක. එතකොට හරියට බැලුවොත් මේ කාල සීමාවම කැප කරලා තියෙන්නේ අර පෝයට අමතරව ජීවත් වෙච්ච ස්වභාවයෙන් ජීවත් වෙන විතරනේ. කෝ විශේෂයක්? කෝ දියුණුවක්? හිතුවාට උතුරු සලු පොරවාගෙන ඇවිල්ලා වාරි වෙලා තැම්පත් වෙලා සංවර වෙලා සිල් දැක්කාය කියලා එයත් සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරීකමක් වගේම නම් පෝයේ සිල් සමාදන් වෙලා ඇති කරගත්ත දියුණුව මොකද්ද? අන්න ඒකයි ඔබ හොඳට බලන්න ඕන. එහෙම බලනකොට ඔබට තේරෙන්න ඕන මීට වැඩිය මගේ මානසිකත්වය දියුණු කරගන්න ඕන. කොහොමද දියුණු කරන්නේ? පව සිද්ධ වෙන්නේ අරමුණු වල ඇලීම ගැටීම මුල් කරගෙන කෙලෙස් පහල කරගත්තොත්. එහෙනම් අන්නේ පව වළක්වන්න මම කයයි වචනයයි සංවර කරගෙන ඉන්නවා. සිතත් සංවර කරගෙන ඉන්නවා. හැබැයි අරමුණ නිසා කෙලෙස් ඇවිස්සෙන එක නවත්තන්න නම් මම කද කරන්න ඕන? අරමුණ දිශා නුවණින් බලන්න ඕන. අන්න ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. අරමුණ දිහා අරමුණෙන් කෙලෙස් ඇවිස්සෙන එක නවත්තන්න නම් අරමුණ දිහා නුවණින් බලන්න ඕන. අපිට තියෙනවා ප්‍රධාන ඉන්ද්‍රියන් කීයද? හයක්. ඒ තමයි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස. මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් හයට ගොදුරු වෙන අරමුණු තමයි මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු. මෙන්න මේ අරමුණු පදනම් කරගෙන ඔබේ හිතේ ඇලීමක් වූ ගැටීමක් වූ මුලාවක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය කියන ඇලීම් ගැටීම් මුලාවීම් අද දවසේ ඇති වෙන්න බැරිද? හිතන්න හොඳට. දැන් මේ ප්‍රාතිමෝක්ෂ සංගත සීලේ සමාදන් වෙලා උතුරු සලු පොරවගෙන බොහොම සංවරව ඉන්න බව පේන කයයි වචනේ සංවරයි. හැබැයි අද ඔබේ හිතේ ඇහැට පේන රූපයක් මුල් කරගෙන ඇලීමක් හෝ ගැටීමක් ඇතිවිය නොහැකිද? ඇති වෙන්න පුළුවන් නේද? කනට ඇහෙන ශබ්දයක් මුල් කරගෙන ඇලීමක් ගැටීමක් ඇති වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නහයට දැනෙන ගඳක් සුවඳක් මුල් කරගෙන ඇලීමක් ගැටීමක් මුලාවීමක් ඇති වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? දිවට දැනෙන රස මුල් කරගෙන ඇලීමක් ගැටීමක් මුලාවීමක් ඇති වෙන්න පුළුවන්ද බැරිද? කොවිලාද? උදේදාන වෙලාවේ, දවල් දාන වෙලාවේ, හවස ගිලම්පස වෙලාවේ, ඔයට අමතර වෙලාවේදී මොන හරි කටේ දාගන්න බෑගෙ ගිහිම දාගෙන ගෙනල්ලා තියෙනවා නම් කල්හතු නේද? විතවල් එහෙම හපන්නත් බලහකින් ඉන්නව නේද? එතකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව අන්න ඇලීම් ගැටීම් වලට යනවා. ඒ කියන්නේ මොකද්ද? උතුරු සලු පොළොවහා සිටියාට ඇලෙන ගැටෙන ස්වභාවයෙන් ඔබ රැකිලා නැහැ. එතන ඇලෙන ගැටෙන ස්වභාවයෙන් ඔබ රැකිලා ආරක්ෂා වෙලා නැත්තම් ඔබ අද දවසේ දිනු කරගන්න අධ්‍යාත්මික දිනුවකුත් නැහැ නේද? එහෙනම් ඔබේ සුවිශේෂ වගකීමක් තියෙන්න ඕනද? මොකද්ද ඒ? තමයි කයින් වචනයෙන් සිතින් කයින් වචනයෙන් වෙන වැරදි නවත්තන එක විතරක්, පව් නවත්තන එක විතරක් නෙවෙයි. මොකද්ද නවත්තන්න? කෙලෙස් නවත්තන්න අද වග කියනවා නේද? කෙලෙස් නවත්තන්න අද වග බලා ගන්න ඕන. අද ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. හවස ගෙදර යනකොට මම අද දවසේ සෑහෙන්න තරම්
කෙලෙස් පාලනය කරගත්තා. මං අද ගොඩාක් ඇහැට පෙනුන රූපත් එක්ක ඇලෙන්න ගැටෙන්න ගියේ නෑ කියලා ඔබට සෑහීමටපත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. දිත්තේ දිත්ත මත්තං තත්වය මං දියුණු කළාද කියලා ඔබට සෑහීමටපත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ඔබේ කනට අද දවසේ ඕනේ තරම් ශබ්ද ඇහෙන්න පුළුවන්. ඇලෙන ශබ්ද, ගැටෙන ශබ්ද, මුලා වෙන ශබ්ද ඇහෙන්න පුළුවන්. නමුත් ඔබට අද සෑහීමටපත් වීමක් තියෙන්න ඕන. මොකද්ද? සුතේ සුත මත්තං මං ඇහුවා ඇහුවා විතරයි. අද ඔබට බෑ ශබ්ද නොඅසහ සිටින්. අද ඔබට බෑ රූප නොබලා සිටින්. ඇස් දෙක තියෙනවා නම් රූප පේනවා. කන් දෙක තියෙනවා නම් ශබ්ද ඇහෙනවා. මොකද්ද එහෙනම් කරන්න තියෙන්නේ? අරමුණු පරිහරණය නොකර ඉන්න බෑ ඉන්ද්‍රියන් තියෙනවා නම්. එහෙනම් කලන්න තියෙන්නේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු හමුවේ නොඇලි නොගැටි නොමුලාව ඉන්න පුළුවන් මානසිකත්වය ඔබ හදාගන්න. කොහොමද අරමුණක් හමුවේ නොඇලි ඉන්නේ නොගැටි ඉන්නේ? එකම දේ වෙන අන් කිසි දෙයක් නෙවෙයි. මොකද්ද? අරමුණ විපස්සනා කරන්න ඕන. අරමුණ දිහා විපස්සනාවෙන් බලන්න ඕන. විපස්සනාව කියලා කියන්නේ තවත් විදිහකට කියනවා නම් ත්‍රිලක්ෂණයෙන් බලන්න ඕන. තවත් විදිහකට කියනවා නම් ත්‍රිලක්ෂණයේ මුල් ලක්ෂණය වැඩියෙන් දකින්න පුරුදු වෙන්න ඕන. මොකද්ද මුල් ලක්ෂණය? අනිත්‍යතාව. යම් කිසි අරමුණක ඇලෙන්න සිතිවිල්ලක් පහළ වෙන හැම මොහොතෙම ඊළඟ මොහොතේ මේ අරමුණ වෙනස් වෙනවා කියලා ඔබට සිතිවිල්ලක් එනවා. තවත් අරමුණක් නිසා මේ ගනු ලබන අරමුණ වෙනස් වෙනවා නේ කියන ඔබට අවබෝධයක් දැක්මක් තියෙනවා නම් ඔබ මොකද කරන්නේ? ඒ දැන් පරිහරණය කරන අරමුණෙහි තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. ද්වේෂයෙන් ගැටෙන්නේ නැහැ. මෝහයෙන් මුලා වෙන්නේ නැහැ. මොකද ඊළඟට ඒ අරමුණ වෙනස් වෙන බව ඔබ හොඳින් දන්න නිසා. එහෙනම් අරමුණක නොඇලි නොගැටි නොමුලාව ඉන්න නම් අරමුණ දිහා අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙ. එහෙම අනිත්‍ය වශයෙන් දකින හැම මොහොතකම හිත තණ්හාම ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ අරමුණ මුල් කරගෙන කෙලෙස් පහළ වෙන ගතිය අඩු වෙනවා. අන්න ඒ ශික්ෂණය අද ඇති කරගන්න ඕන. ඒ විදිහට ශික්ෂණයට පත් වෙන තරමට තමයි කෙලෙස් සමනය වෙන්නේ. ඒ කෙලෙස් සමනය වෙන තරමට තමයි ඔබේ කය වචනයත් සංවර කරගන්න ඔබට හැකියාව ලැබෙන්නේ. ඔබ අරමුණුත් එක්ක කෙලෙස් වර්ධනය වෙනියට විදිහට හිතන්න හිතන්න සිත කය වචනේ කියන තුන්දොරම අසංවර වෙන්න ගන්නවා. එතකොට ඉන්ද්‍රිය සංවර සීලයත් කැඩිලා යනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලයද රැකෙන්නේ අරමුණු හොඳට විපස්සනා කරන තරමටයි. ඉන්ද්‍රියයන්ට ගොදුරු වෙන හැම අරමුණක්ම වෙනස් වෙලා යනවාය කියලා දකින්න ඔබ හැම මොහොතේම උත්සාහවත් වෙන්න. ඉතින් අන්න ඒ සීලය තමයි අද ප්‍රැක්ටිස් කරන්න ඕන. දැන් අර කියන සීලයක් රැකෙන්න ඕන නැත්තේ නේ. නමුත් ඒ සීලයක් හොඳින් රැකෙනවා ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව ඔබ වැඩි අවධානයෙන් යුක්තව කටයුතු කරනකොට. ඒ නිසා අද දවසේ ඔබ ඇහැට විවිධ රූප දකින්න පුළුවන්. දැක්කහම මොකද කරන්න ඕන? රූප 10ක් දකිනව නම් අඩු ගානේ 10ෙන් 2ක්වත් මං කියන්නේ 10ෙන් 5ක් කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා 10ෙන් 2ක්වත් විපස්සනා කරා. ඇයි එහෙම කියන්නේ? එක තප්පරයක් ඇතුළතදී අපිට රූප ගණනාවක් බලන්න පුළුවන්. නේද? නොපුහුණු අපේ හිතට ඒ තප්පරය ඇතුළත පේන හැම රූපයක්ම විපස්සනා කරන්න බෑ. පුහුණුවක් නැති හින්දා අපිට තේරෙන්නෙත් නැහැ. හැබැයි ඔය කියන
තප්පරය ඇතුළතදි දැක්ක අපි හිතමු රූප 10ක් දැක්ක කියලා. ඒ 10න් එක රූපයක හෝ ඔබේ මනස බැඳෙන්න පුළුවන්. බැඳිච්ච ගමන් ඔබට වැටහෙන්න පුළුවන් ඔන්න මගේ හිත දැන් මේක බැඳුණා කියලා. බැඳුණ ගමම්ම බැඳෙන්න කලින් කරන්න කරනවා නම් තමයි වැඩි හොඳ. නමුත් ඒකට තාම අපි පුහුණුව මදි නිසා බැඳුණ ගමන් ඔබට දැනෙන්න ඕන ඔන්න මම දැන් මේ රූපේ බැඳුණා කියලා. ඒ වැඩි දුර බැඳෙන විදිහට පවත්වාගෙන ගියොත් කෙලෙස් වැඩි වෙනවා කියලා දන්න නිසා බැඳුන රූපේ අනිත්‍ය වශයෙන් බලන්න. එහෙම බලනකොට මේක වෙනස් වෙන එකක් කියලා ඔබට වැටහෙනකොට එවන් රූපයක් නැවත නැවත දකින්න වෙලාවට හරි ඔබට ඒ නොබැඳී ඉන්නට අවශ්‍ය පසුබිම හැදෙනවා. දැන් මේ ශාලාව වටේ එක එක ජීවී අජීවී වස්තුන් රූප තියෙනවනේ. නිකන් ඉන්න වෙලාවට ඔළුව කරකවල බලන්න මොන වගේ වේවිද වැඩියෙන් හිත බැඳෙන්නේ කියලා. එහෙම බලල ඉවර වෙලා ඊට පස්සේ එවන් රූපයක බැඳිච්ච ගමම්ම ඒ රූපය මුල් කරගෙන තවත් රූපයක් දිහා බලන්න. බැඳුන රූපයක් තියෙනවා නොබැඳුන රූපයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? බැඳිච්ච රූපයේ බලලා ඊළඟ රූපේ බලනකොටම මුල් රූපේ අනිත්‍යයි කියලා ඔබට වැටහෙනවා නම් ඒක අභ්‍යාස කරන්න. ඒක පුරුදු කරන්න. එහෙම පුරුදු කරනකොට අර බැඳෙන රූපයත් තුල නොබැඳී ඉන්නට අවශ්‍ය වෙන පසුබිම ඔබේ හිතේ හැදෙනවා. අන්න ඒ විදිහට අද දවස තුල ප්‍රායෝගික පුහුණුවක් ඔබ ජීවිතය තුල කරන්න ඕන. ගොඩාක් අය හිතාගෙන ඉන්නේ සිල් ගන්නවා කියලා. අර පන්සිල් වලට අමතරව සිල්පද තුනක් සමාදන් වෙන්න පොරොන්දු වුණා. අන්නේ තුන කොහොම හරි කඩාගන්නේ නැතුව රැක්කනම් ඒක තමයි හරි කියලා. හරි, ඉතින් ඒක වැරදි නෑ. ඒකින් පව් සිද්ධ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් බෞද්ධකම කියලා කියන්නේ පව් සිද්ධ කරන්නේ නැතුව පින් සිද්ධ කරගෙන සංසාරයේ දිගින් දිගට ඇවිදින එක නෙවෙයිනේ. නේද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ මොකටද? පව් කරන්න එපා පින් කරන්න කියන්න නෙවෙයි. නේද? දැන් ওই ගොඩාක් වරද්දගත තැනක් තියෙනෝනේ. ඒ තමයි මොකද්ද? හැම ආගමක්ම එකයි. හැම ආගමකින්ම කියලා තියෙන්නේ නරක කරන්න එපා හොඳ කරන්න. නේද? ඒ අලුත් ආගමික සංවාදයක් ලෝකේ තියෙනවා. ඉන්ටර් රිලිජියස් ඩයලොග් කියලා. අන්තර් ආගමික සංවාදය. එකෙන් කියන්න හදන්නේ මොකක්ද? ලෝකේ තියෙන හැම එකක්ම හැම ආගමක්ම එකමයි කියලා තියෙනවා. දැන් ලෝකේ තියෙන හැම ආගමක්ම එක වෙන්නේ කොහොමද? දැන් හිතන්න බුදුහාමුදුරුවෝ සාරාසංක කල්පලක්ෂයක් පෙරම්පුරලා මහන්සියල ලෝකයට කියලා තියෙනෙත් කලින් කියපු එක නම් මොකද්ද බුදුහාමුදුරුවෝගේ තියෙන වටිනකම? නේද? ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අනිත්‍යය කියන දෙයක් මම නෙවෙයි. ඊට වැඩිය ගැඹුරු දර්ශනයක් ඒ තුල තියෙනවා. පව කරන්න එපා පින් කරන්න කියන එකම නෙවෙයි බුදුහාමුදුරුවෝ. පව පින තුල තියෙන ක්ලේශය අඳුන ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ ක්ලේශය ප්‍රහාණය කරන්නට අවශ්‍ය කරන අනිත්‍ය දර්ශන විපස්සනා නුවණ පහල කරගන්න හැටි උන්වහන්සේ කියලා තියෙනවා. ඒ නිසා බෞද්ධ ශ්‍රාවකයෝ විදිහට අපි වෑයම් කළ යුත්තේ පව් නොකර සිටීමට පමණක් නෙවෙයි. පින් කිරීමට පමණක් නෙවෙයි. ඒ පව පින කියන දෙකම තුල තියෙන ක්ලේශය අඳුනගෙන අන්නේ ක්ලේශය ප්‍රහාණය වෙන විදිහට අපේ පැවැත්ම හදාගන්නට වෑයම් කිරීම. එහෙම කරනකොට ඒ ශික්ෂණය ඒ පුහුණුවට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒ නිසා ඔන්න මතක තියාගන්න සාම්ප්‍රදායිකව නිකම්ම අර සිල්පද තුනට විතරක් වැඩි අවධානය යොමු කරලා රකින්නට වැඩිය අද දවසේ වැඩියෙන් කැප වෙන්න ඕන. ගෙදරදී වගේ නෙවෙයි අද දවසේ රූප බලනකොට ඔබට අඩු ගන්න හැඟීමක් යන්න ඕන. අද මම ටිකක් රූපවල වැඩියෙන් ඇලුනා කියන හැඟීමවත් යන්න ඕන. නේද? ඒකත් ලොකු දෙයක් නේ. ආ දැන් වෙනදා සාමාන්‍ය දෛනික ජීවිතයේදී අපි මොනතරම් රූපවල ඇලෙනවද?
ඒ ඇලුනාට මම අද රූපවල ඇලුනා කියන හැඟීම ඔබට එන්නේ නැහැනේ. නමුත් අද සිල් සමාදන් වෙලා යනකොට හරි තේරුණොත් අද මන් ටිකක් ඇලුන වැඩි. එහෙම නැත්නම් අද මම රූපවල ගැටුණ වැඩි. නේද? එහෙම නැත්නම් මම අද ශබ්දවල ඇලුන වැඩි. එහෙම නැත්නම් ගැටුණ වැඩි. ඔය විදිහට අරමුණුවල ඇලුන ගැටුණ ස්වභාවය ඔබට වැටහෙනවනම් ඒ වැටහීමම දියුණුවක්. ඒ වැටහීමම දියුණුවක්. දැන් බලන්න ආනාපාන සති භාවනාව කරනකොට දැන් ගොඩාක් අය කියන දෙයක් තමයි මොකද්ද හිත ඒක අරමුණක තියාගන්න අමාරුයි. ආනාපානය කියලා කියන්නේ සරලව කිව්වොත් ආශ්වාස කිරීම ප්‍රශ්වාස හුස්ම ගන්න හෙළන එක. හැමදාම කරන වැඩේනේ. නේද? හැමදාම කරන වැඩේ. හැබැයි භාවනා කරන්න ගියාම හිත එකඟ කරගන්න අමාරුයි කියලා කියනවා. හිත එකඟ කරගන්න අමාරුයි කියන බව දැනෙන එකම භාවනාවේ ප්‍රතිඵලයක්. නේද? දැන් අනිත් දවසටත් දැනෙනවද ඒක? අනිත් දවසට දැනෙන්නේ නැහැ. එදාට දැනුනේ මොකක් නිසාද? ඒට අපි වෑයම් කරපු නිසා, පුහුණු වෙච්ච නිසා. අන්න ඒ වගේ අද ඔබට දැනෙන්න ඕන මොකද්ද? අද මම ඇලුන වැඩි. එහෙම නැත්නම් අද ගැටුන වැඩි. එහෙමත් නැත්නම් අද වෙනද තරම්ම ඇලුනේ නෑ මම. අද වෙනද තරම් ගැටුනේ නෑ මම කියන අවබෝධය ඔබට එන්න ඕන. එහෙම අවබෝධයක් එනවනම් මම අද ඇලුන වැඩි ගැටුන වැඩි කියන අවබෝධයක් එනවනම් ඒ අවබෝධයද දියුණු මට්ටමක්. මම අද වෙනද තරම් ඇලුනේ නෑ ගැටුනේ නෑ කියන අවබෝධයක් එනවනම් එය අර පළවෙනියෙන් කිව්ව අවබෝධයට වැඩියක් දියුණු මට්ටමක්. අන්නේ අවබෝධය ඇති වෙන විදිහට ඔබ ඔබේ සීලය හොඳින්ම ආරක්ෂා කරගත්තොත් ඒ සීලය තමයි කෙලෙස් ප්‍රහාණය වෙන සීලය වෙන්නේ. මොකද කෙලෙස් ඇති වෙන්නේ අරමුණු මුල් කරගෙන. අරමුණු වලට තියෙන කැමැත්ත මුල් කරගෙන සත්වයා ඒ අරමුණු සහිත තැන්වලටම නැවත නැවත එනවා. පින්නතුනි ලෝකය කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු සහිත තැන. ඒ අරමුණු සහිත ලෝකයට කවුරු හරි කෙනෙක් කැමැත්ත ඇති කරගත්තොත්, ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් රූප බලන්න කැමැත්ත ඇති කරගත්තොත්, ශබ්ද අහන්න කැමැත්ත ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ඒව තියෙන තැන්වලම ආපහු දෙනවා. දැන් යම් තැනකට අපි කැමැත්ත ඇති කරගත්තොත් එතෙට ආයෙ එනෝනේ නේද? දැන් නාරද සෙන්රේකේ සීල් ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලා කැමැත්තක් ඇති කරගත්තාම ආයෙ සීල් සමාදන් වෙනවා නේද? ඒ වගේ අහවල් කඩේ කෑම හොඳයි කියලා දැනුනාම නේද මොකද කරන්නේ? ඒවට ආයෙ කැමැත්ත යනෝනේ කැම. අන්න ඒ වගේ මේ මනුස්ස ලෝකයේ රූප හොඳයි, මනුස්ස ලෝකයේ සද්ද හොඳයි, මනුස්ස ලෝකයේ ගන්ධ හොඳයි, රස හොඳයි, ස්පර්ශ හොඳයි කියලා මනුස්ස ලෝකයේ තියෙන මේ අලවි භාණ්ඩ වලට ඇලුනහම මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ නැමති කඩේට ආපහු යනවා නේද? මේ කඩේ ආපහු අපි යනවා. එහෙනම් මොකද කරන්න ඕන? ආපහු මේ කඩේට යන එක නවත්ත ගන්න නම් මොකද කරන්න ඕන? ඒ කඩේ තියෙන බඩු පිළිබඳව අපි ඇලෙන්න හොඳ නැහැ නේද? නිසා මේ කඩේ බඩු මොන වගේද ඒවා අපිට ෂුවර් නැහැ කියලා. අර ඒක කට්ටිය කිව්වේ මේ කඩ දෙකක් තියෙනවා, මේ කඩ දෙකේම බඩු අපිට ෂුවර් නැහැ. ආදිවාසීන් කාලේ මීට අවුරුදු 4කට විතර කලින් කිව්වද? නමුත් දැන් ඉස්සරහට එන හොඳට බඩු ෂුව කඩේකට යා යුතු නේද? ඒ නිසා නුවණින් මෙහෙවල පරණ මෝඩකම් කරන්නේ නැතුව රට ජාතිය ආගම ගැන කල්පනා කරලා ඔබේ උපතින් ගෙනාපු ඒ ඇලීම් ස්වභාවය පවා අතහැරලා දාලා ඔබ රට ජාතිය ගැන හිතලා තීරණ ගත යුතු කාලයක් එනවා. පක්ෂපාත භේද ගැන නෙවෙයි කියන්න ඕන. ඒ නිසා උදින් මේකත් අදිෂ්ඨාන කරගන්න ඕන. ඉතින් පින්වත්නි කෙසේ වෙතත් මෙන්න මේ කියන
කඩේට ආපහු එන්න කැමැත් ඇති කරගත්තාම ඒ කඩේට ආයනවා. දැන් මනුෂ්‍ය ලෝකේ නැමති කඩේ බඩුවලට කැමැත් ඇති වුනහම ඒ මනුෂ්‍ය ලෝකයට එනවා. කාම ලෝකේ නැමති කඩේ බඩුවලට කැමැත් ඇති කරගත්තාම කාම ලෝකයට යනවා. රූප ලෝකේ නැමති කඩේ බඩු ඒවට කැමැත් ඇති කරගත්තාම ඒකට යනවා. එතකොට මොකද වෙන්නේ? මේ ලෝකයට ඉන්නේ මොකක් නිසාද? ලෝකයට අයිති වස්තුන්ට කැමැත් ඇති කරගත්තා. ලෝකයට අයිති වස්තුන්ට කැමැත් ඇති කරගත්තාම ලෞකික සම්පත්වල ඇලුනහම ලෝකයටම හිර වෙලා ඉන්න වෙනවා. එහෙනම් ලෝකයට හිර වී ඉඳීමෙන් වෙන්න විඳින්න වෙච්ච දුක වේදනාව හොඳට තේරුම් අරගෙන මොකද කරන්න ඕන? මේ ලෝකයට එන්න වෙච්ච හේතුව තේරුම් අරගෙන ඒ වස්තුන්හි විපස්සනා නුවණින් බලන්න. එහෙම ඒ වස්තුන්ට තියෙන කැමැත්ත විපස්සනා නුවණින් බලලා අඩු කරගත්තාම අන්න යා ඒ ලෝකයට එන්න තියෙන කැමැත්ත අතහැරියනවා. ඒ කැමැත්ත ටික ටික අතහරිනකොට යාට මොකද වෙන්නේ? ලෝකෙන් එතර වීමේ හැකියාව තියෙනවා. ලෝකෝත්තර වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔබේ සීලය ඔබව ලෝකෝත්තර තත්වයට ඔසවා තබන සීලයක් විය යුතුයි. ඔබ මරණින් පස්සේ තවත් සැප අධික තැනකට යවන සීලයක් නොවේ. මොකද මරණින් පස්සේ සැප අධික තැනකට යවන සීලයක් බවට පත් වුනොත් ඔබට තියෙන අනතුර වැඩිද නැද්ද? වැඩි. ඇයි? සැප වැඩි වෙන්න වැඩි වෙන්න ඇලෙන ගතියත් වැඩි වෙනවා. ඇලෙන ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න නිවනින් ඔබ ඈත් වෙනවා. නේද? එහෙනම් නුවණ තියෙන කෙනෙක් විදිහට ඔබ යා යුත්තේ සැප සොයා, ලෞකික සැප සොයා යන ගමනක් නෙවෙයි, ලෝකෝත්තර සුවය සොයා යන ගමනක්. ලෝකෝත්තර සුවය සොයා යන ගමනේදී ඔබ තේරුම් ගන්න ඕන හැම දෙයක්ම මේ මොහොතෙම වෙනස් වෙනවා, අනිත්‍යත්වයට පත් වෙනවා කියලා. අනිත්‍යත්වයට පත් වෙන හැම දෙයක් දිහාම නුවණින් සිහියෙන් බලලා යම් කිසි කෙනෙක් ඒ මොහොතෙම අතහරිනවා නම් එයා තමයි නියම සැපය, උතුම්ම සැපය භුක්ති විඳින කෙනා වෙන්නේ. ඒ නිසා අද දවසේ අන්නේ විදිහට අරමුණු පරිහරණය කරන්න. කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන විදිහට ඔබ ඔබේ හිත රැකගත්තොත්, අරමුණු පරිහරණය කළොත්, ඒ ඉන්ද්‍රිය සංවර සීලයම ඔබේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සුරක්ෂිත කරන්න ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. ඒ නිසා අන්න ඒට අවධානය යොමු කරගන්න. ඉතින් පුළුවන් තරම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු ගන්නකොට සිහිය නුවණ මෙහෙවල අරමුණු ගන්න. ඒ අරමුණු හැම එකක්ම මොහොතින් මොහොත වෙනස් වෙන බව දැනගන්න. එහෙම ඒ අරමුණු වල ඇලෙන ගැටෙන මුලා වෙන හැම මොහොතකම අරමුණ අනිත්‍යයට දාලා බලන්න. ඒ දාලා බලලා ඒ අරමුණ මුල් කරගෙන කෙලෙස් ඇති වෙන එක නවත්ත ගන්න උත්සාහවත් වෙන්න. ඇති වෙන එක නවත්ත ගන්න බැරි නම් අඩු ගානේ වැඩි දියුණු වෙන එකවත් නවත්ත ගන්න. එක සැරේටම සමහර වෙලාවට අනේතින් දැක්ක ඇලුන ගැටුණ එහෙම කියලා කෙලෙස් ඇති වුණා කියලා ඉන්නවා. හරි, ඒක කමක් නැහැ. ඒක ප්‍රත්‍යඥ හිතේ ස්වභාවයෙන්න පුළුවන්. එහෙම ඒකෙන් ඔබ පාඩමක් ඉගෙනගෙන ඒ ස්වභාවය වැඩි දියුණු කරන්නේ නැති තත්වය පුරුදු වෙන. එහෙම පුරුදු වුණාට පස්සේ ඔබට ඊට පස්සේ දෙවනි අධීරයේදී පුළුවන්කම තියෙයි අරමුණු දුටු සැනින්ම නොවැළී නොගැටී ඉන්න පුළුවන් තත්වයට හිත හදාගන්න. අන්න එහෙම හිත හදාගන්න අද අභ්‍යාස කරන්න. එනිසා මා කියන්නේ නැහැ අද දවසේ දකින්න හැම රූපයකම නොවැළී ඉන්න නොගැටී ඉන්න කියලා. ඒක ප්‍රායෝගික නැහැ. නමුත් උත්සාහවත් වෙන්න ඕන. හැම වෙලාවකම සිහිය සැලකිල්ල මුල් කරගෙන කෙලෙස් පහල කරගන්නත්. ඉතින් දැන් මතක තියාගන්න, ඔබ රකින ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ඔබව දිව්‍ය ලෝකේ යවයි, අපායෙන් මුදවයි. හැබැයි ඔබ ඉන්ද්‍රිය සංවර සීලය රැක්කේ නැති වුනොත්, ඔබ අරමුණු වලට බැඳුනොත්, ඔබ නැවත නැවත සංසාරයට එන්නට හේතු වෙන දෙයක් බවට ඒක පත් වේ.
මොකද ඒ තුල ඔබ කෙලෙස් අවසාගෙන තියෙන නිසා. එහෙනම් ඉන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් කය වචන සිත කය වචන තුන්දොර සංවරගෙන පවු නවත්තන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවර සීලයෙන් තමයි කෙලෙස් නවත්තන්නේ. එතකොට සත්වයා සංසාරයට එන්නේ මොකක් නිසාද? කෙලෙස් තියෙන නිසා. පව්වලත් කෙලෙස් තියෙන නිසා කොහොමත් සත්වයා පව් කරන එක්කෙනා පින් කරන එක්කෙනා දෙකම තුල කෙලෙස් තියෙන නිසා එයාලා සංසාරයට එනවා. නමුත් අද ඔබ වෑයම් කරන්නේ මොකටද? පව් නොකර හොඳ දේ කරමින් කුසල් කරමින් කෙලෙස් පාලනය කරගන්න. අන්න එහෙම පාලනය කරගන්න තරමට ඔබ සංසාරයට එන වාර ගන්න ඔබට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලබාගෙන සංසාරයට එන වාර ගන්න අඩු කරන විදියට ඔබ හික්මුනොත් සංවර වුණොත් අන්න ඔබ තමයි නියම ප්‍රයෝජනගත් පුද්ගලයා බවට පත් වෙන්නේ මේ වගේ වැඩසටහන් වලින්. ඉතින් එලෙසින් කටයුතු කරන්න ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, දැන් අපි හැම දිනාම ශ්‍රද්ධාවෙන් පිළියෙල කරලා තැන්පත් කළ බුද්ධ පූජාව ශාන්තිනායක මාමෑණි බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදායට උපහාර ලෙසින් පූජා කරමු, පූජාම වේවා කියන සදහසිතින් එකට ගාථා කියලා බුද්ධ පූජාව පූජා කරමු. නමෝ තස්ස